ලෝකෙ කොයිතරම්නම් දියුණු තාක්ෂණ ක්‍රමවේදයන් තියෙනවද? එහෙම දියුණු තාක්ෂණ ක්‍රමවේදයන් ගැන හිතලා එක්කෙනෙක් හරි ඒ තාක්ෂණය අපේ රටට අරගෙන ඇවිල්ලා අපේ රට තුළ ඒ දේවල් ක්‍රියාත්මක කරන්න හිතුවොත් කොයිතරම්නම් වටිනවද? ඒ වෙනුවෙන් එක්කෙනෙක් හරි කමක් නැහැ ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි වටිනේ. ඉතින් එහෙම හිතපු කෙනෙක්ව අද අපි බ්‍රහස්පතින්දා නුගසෙවනට එක්කගෙන ආවා. ඉතින් බොහොම ලස්සන අංගයක් කියලා මට හිතෙනවා. මොකද විශේෂයෙන්ම සබාදහමට කැමති සබාදහමට ආදරය කරන අයට සහ මේ කාලේ ඔබට විවේකයක් ලැබිලා තියෙනවා නම් ඒ වෙලාව කොහොමද හොඳ දෙයකට යොමු කරන්නේ කියන දේ පිළිබඳ අවධානය යොමු කරන ඔබට බොහොම වටීවි කියලා මම හිතනවා. මොකද ජීවිතේ සතුට හොයාගෙන ලොකු දේවල් කරන්න ඕනේ. පුංචි දෙයක් කරොත් බොහොම ඇති අපේ ජීවිතේ සතුට හොයාගන්න. ඉතින් අපි එන්න කිව්වාද කෘෂි තාක්ෂණ ශිල්පී අමිල ලක්මාල් මහතාට ආයුබෝවන් සුබෝදෑස. ආයුබෝවන්. අපි අද කතා කරන්නේ මේකට කියන පාට රෝපණය නේද? ටිෂු කල්චර් කියලත් කියනවා. මේකට ටිෂු කල්චර් තාක්ෂණය කියලා කියනවා. මෙතනදී අපි ලෝකයේ ගොඩක් වෙලාවට මේ තාක්ෂණය ව්‍යාප්ත වෙච්ච තාක්ෂණයක්. ඉතින් ලංකාවට මේක අලුත්ම නැහැ. නමුත් ලංකාව තුළ ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත නොවෙච්ච තාක්ෂණයක්. ඉතින් මම තීරණයක් ගත්තා මේ රටේ තියෙන මේ හිඩස පුරවන්න මට හැකි විදිහට මේ තාක්ෂණය භාවිතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට පටන් ගත්තු මම පටන්ගත්තු තාක්ෂණය තමයි අද මේ විදිහට දියුණු වෙලා ලංකාව පුරාවට යම් කිසි කාර්යභාරයක් සිදු කරන්න පුළුවන් මට්ටමට මට මගේ විද්‍යාගාරයේ අරගෙන එන්න හැකියාව ලැබිලා තියෙනවා. හොඳයි. දැන් අමිල මහත්මයා මේ කාලේ අපිට වෙලාව ලැබිලා තියෙනවා. ගොඩාක් දෙනෙක් නිවසේ කාලය ගත කරන අතරතුරේදී කෙනෙකුට ඔන්න ස්වයං රැකියාවක් විදිහටත් මේ දේවල් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පාළුව තනිකම මැකෙන්න හිතට හොඳ සහනයක් දෙන්නත් මේ දේවල් පටන් ගන්න පුළුවන්. බලන්න මෙන්න මේක මේ තමයි මේ පටක රෝපණ අවස්ථාව. මේ තියෙන්නේ ඇන්තූරියන් ශාකයක අපි පටක රෝපණය පටන් ගන්න මූලික අවස්ථාව. සාමාන්‍යයෙන් ඇන්තූරියන් ශාකයක අපි මේ රෝපණය සඳහා යොදාගන්නේ සාමාන්‍යයෙන් වැඩි මේරුමක් නැති සාමාන්‍යයෙන් සරල ආකාරයේ තියෙන දල්ලක්. ඒ දල්ලක් අරගෙන විද්‍යාගාරය තුළ යම්කිසි පිරිසුදු කිරීම වලට ලක් කරලා රෝපණය කරලා මූලික අවස්ථාව තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔතනින් එහාට මේ විදිහට හදාගත්තු මේ කුඩා භාජනය තුළ තියෙන පැල ටික අපි වර්ධනය කරලා විවිධ අවස්ථාවලදී ගුණනය කිරීම වලට ලක් කරලා අවසාන වශයෙන් ඉස්සරහට අරගෙන යනවා. එහාට ගෙනිහිල්ලා මෙන්න මේ විදිහට මුල් ඇද්ද වීමට ලක් කරනවා. මෙන්න මෙතනදී තමයි අපි මේ පැලයක් බාහිර පරිසරයට යොමු කිරීමට සූදානම් කරන අවස්ථාව. ඉතින් මෙතනින් එහාට ඊළඟට අපිට පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට කුඩා පැලයක් විදිහට අපේ පාරිභෝගිකයන්ට එහෙමත් නැත්නම් අපේ ගෘහණියන්ට පුංචි පැලයක් විදිහට අපි වෙළඳ පැලට නිකුත් කරන්න. මේ තියෙන්නේ ඇන්තූරියන් ශාකයක් පටක රෝපණයේ අවසාන අවස්ථාවට ඇවිල්ලා. ඒ කියන්නේ බාහිර පරිසරයට අපි යොමු කරන අවස්ථාවට ඇවිල්ලා. දැන් පටක රෝපණය කියන දේ අපි පාසල් යන කාලේ ඉගෙන ගත්ත. හැබැයි ඒක වෙනස්ම විදිහක්. මේ ක්‍රමවේදය අලුත්ම විදිහක්. ඉතින් දැන් පටක රෝපණය පිළිබඳ ගොඩාක් ලොකු අවබෝධයක් නැති කෙනෙක් කොහොමද පටන් ගන්න ඕනේ? දැන් මේ තියෙන්නේ අපි ඒ විදිහට පටක රෝපණයේ මූලික අවස්ථාව ඉඳලා පටන් ගත්තට පස්සේ අවසාන ප්‍රතිඵලයනේ. ඔව්. ඔය තියෙන්නේ පැලනොප්සිස් ශාකයක පටක රෝපණයේ මුල් ඇද්දීමෙන් අනතුරුව බාහිර පරිසරයට අපි යොමු කරන්නට සූදානම් කරගත්තු අවස්ථාව. ඉතින් බොහෝ වෙලාවට ඇත්තරම ඔබ කිව්වා වගේ පාසල් අධ්‍යාපන තුළ අපිට ඉතා කුඩාවට මේ පිළිබඳව අතපත ගන්න හම්බෙනවා. නමුත් ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට මගේ විද්‍යාගාරය තුළ අපේ ප්‍රදේශීය පාසලේ දරුවන්ට මේ පිළිබඳව මට හැකි ආකාරයට අධ්‍යාපනය ලබා දෙනවා. මොකද අනාගතය තුළ මේ හොඳ ආයෝජනයක් විය යුතු නිසා. ඉතින් ඒ විදිහට අපිත් පටන්ගත්තු පටක රෝපණ විද්‍යාගාරයේ මේ වන විට ඕකේ ඩැන්තූරියම් වැනිලා ඒ වගේම ස්ට්‍රෝබෙරි මේ වගේ ගොඩක් ශාක ඒ වගේම කෙසෙල් මේ වගේ හැම ශාකයක්ම පටක රෝපණ තාක්ෂණය භාවිතා කරලා අපි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම අපි මෙතනදී මේ තාක්ෂණය භාවිතා කරන්නේ ලෝකයේ අනිත් රටවල් වලට වැඩිය ගොඩක් පල්ලෙහාමට. මොකද ලෝකයේ රටවල් මේ තාක්ෂණය භාවිතා කරලා ඩෙමුහුන්කරණයට ශාක යොදාගෙන විවිධ නිර්මාණ කරනවා. ඒ වගේම නව ප්‍රභේද බිහි කරනවා. ඒ වගේම විවිධ තාක්ෂණික මෙවලම් භාවිතා කරලා මේ ක්‍රමය කාර්යක්ෂම කරනවා. නමුත් ලංකාව තුළ තවම ඒ තරමටම දියුණු නොවුනත් මේ වන විට ලංකාව තුළ ලොකු ප්‍රවණතාවයක් ඇති වෙලා තිබෙනවා. මේ පටක රෝපණ තාක්ෂණය සමාජගත කිරීම සහ සමාජය පුරා ව්‍යාප්ත කරවීමත් රටේ පැල අවශ්‍යතාවයට අපිට පුළුවන් ආකාරයට සාධනීය වූ සහයෝගයක් ලබා දෙන අවස්ථාවට අපි දැන් ගෙනහැලා තියෙනවා මේ තාක්ෂණය. ඔව්. ඒ කියන්නේ දැන් පරිසරයේ ඉවත දාන දේවල් පාවිච්චි කරලා බොහොම සිත් ගන්නා සුළු විදිහට මේ දේවල් නිර්මාණය කරගන්න බලා අපි මේ දකින්නේ මේක අපි ලැබ් එකක් අවශ්‍ය කරනවා මේ සඳහා. ඔය දේ මගේ පටක රෝපණ විද්‍යාගාරයේ මේ වන විට ඉතා විශාල ප්‍රමාණයක
ශාක ප්‍රමාණයක් අපේ විද්‍යාගාරය තුළ නිර්මාණය වෙනවා නිෂ්පාදනය වෙනවා එතනදී ඇත්තටම මේ තාක්ෂණය බොහොම සූක්ෂම විදිහට භාවිතා කරලා අපි ලබාගත්තු අත්දැකීම් සහ අපිට තියෙන සම්පත් මේ දේවල් උපරිම භාවිතා කරලා උපරිම ප්‍රයෝජනයක් ගන්න තමයි මේ විදිහට අපේ විද්‍යාගාරය අපි නිෂ්පාදනය කරන්නේ අමින මහත්මයා මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් විද්‍යාගාරයක් නැති එච්චර පහසුකම් නැති කෙනෙකුට සාමාන්‍ය නිවසේදී මේ පටක රෝපණය කියන දේ අපිට කරගන්න අපහසුයිද ඔව් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට මම වගේම තවත් ඕනම කෙනෙකුට මේ තාක්ෂණය භාවිතා කරලා විද්‍යාගාරයක් පවත්වාගෙන යන්න පුළුවන් නමුත් ඒකට ලංකාවේ විශ්වවිද්‍යාල තිබෙනවා ඒ වගේම ඒවා උගන්වන විවිධ ආයතන තිබෙනවා මෙන්න මේ ආයතනයකට ගිහිල්ලා නිවැරදි දැනුම අනිවාර්යෙන් ලබා ගැනීම අනිවාර්යයක් මොකද අපිත් ඒ විදිහට දැනුම අරගෙන තමයි මේ දේවල් පටන් ගත්තේ ඉතින් ඒ දැනුම අරගත්තට පස්සේ තමන්ගේ තියෙන ආර්ථික හැකියාව සහ රටේ පවතින ඉල්ලුම මේ දේවල් සැලකිල්ලට අරගෙන අපිට පුළුවන් විද්‍යාගාරයක් ආරම්භ කරන්න ඇත්තටම ඒක හැකියාව සහ අවශ්‍යතාවය තියෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන් මේක මහා අරුම පුදුම දෙයක් නෙමෙයි නමුත් මේ තුල ශිල්පීය දක්ෂකම් දක්වීම ඒ එකිනෙකානුව වෙනස් වෙනවා ඒක තමන්ගේ හැකියාව සහ තමන්ගේ ඒ විදිහ ශක්්‍යතාවන් මත වෙනස් වෙනවා හොඳයි දැන් ජීව විද්‍යා අංශයෙන් ඔබ උසස් පෙළ හදාරපු කෙනෙක් නම් මේ කාලේ අපතේ යවන්න එපා ඔබට දැනුම තියෙනවා මූලික දැනුම තියෙනවා ඒ ඔස්සේ අපි මේ ඔබට ඉදිරිපත් කරන වැඩසටහන් වලින් මේ දැනුම ඔබට සලස ගන්න පුළුවන් බලන්න මෙන්න මේ අවස්ථාව මේ වීදුරු බෝතලයක් ඇතුලේ තමා මේ පටක රෝපණය සිද්ධ කරලා තියෙන්නේ සහ මම මෙතන දකිනවා මේ පෘෂ්ඨයක් මත තමයි මේ පැල සිටුවීම කරලා තින් රෝපණය කිරීම කරලා තින් මේ සඳහා අපි මොකද්ද පාවිච්චි කරන්නේ අපි කිව්වොත් මේක ලේ එකක් විදිහට ඇඳෙනවා ඔව් මේක පටක රෝපණය සඳහාම යොදා ගන්න විශේෂ මාධ්‍යයක් මේක සාමාන්‍යයෙන් අපි මං ගන්න කලින් කිව්වා වගේම අධ්‍යාපනයේ ලබා ගන්න කෙනෙකුට මේ අධ්‍යාපනයේ ඉතාමත් සරලව ලැබෙනවා ඒගාර සහිතව සාමාන්‍ය ශාකයක් වර්ධනය වෙන්න අවශ්‍ය කරන මූලික මූලද්‍රව්‍ය එකතු කරලා අපි නිෂ්පාදනය කරගත්තු කෘතිම මාධ්‍යයක් තමයි මේ තියෙන්නේ ඉතින් මේ ජීවාණුහරණය කරලා ඉන් අනතුරුව තමයි අපේ විද්‍යාගාරය තුළ තිබෙනවා ලැමිනප්ලෝ යන්ත්‍ර ඒ යන්ත්‍ර ඇතුළට ගෙනල්ලා එතනදී තමයි අපේ තාක්ෂණ ශිල්පීන් විසින් මේ අවශ්‍ය බෝතල් වලට ඒ අවශ්‍ය ශාක කොටස ඇතුළත් කරලා මේ විදිහට වර්ධනය කර ගැනීමට ලක් කරන්නේ. ඉතින් ඇත්තටම මේ බැලු බැල්මට සරල කාර්යයක්. නමුත් මේ තුළ සැඟවුණු යම්කිසි සැඟවුණු දෙයක් තිබෙනවා. ඒ කියන්නේ අපේ ශිල්පීය දක්ෂතාවය සහ අපි හොයාගන්න විවිධ ක්‍රමවේද ඔස්සේ තමයි මේ ගමන අපිට ඇත්තටම අරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම මෙය නිරන්තරයෙන්ම පර්යේෂණ මත පදනම් වූ තාක්ෂණයක් විදිහට තමයි මම හඳුනන්නේ. මොකද දවසින් දවස මේ තාක්ෂණය අලුත් වෙන්න ඕනේ. දවසින් දවස මේ වෙනස් වෙන්න ඕනේ. මේ වන විට ඒ ඔස්සේ පර්යේෂණ සෑම විද්‍යාගාරයක් තුළම ලංකාවේ සිද්ධ වෙනවා. ඒ අතර මම කරා මගේ විද්‍යාගාරයේ සුවිශේෂී දෙයක්. සාමාන්‍යයෙන් ශාකයක් තුළ යම්කිසි ශාක අංකුරයක් ලබාගෙන තමයි අපි පටක රෝපණය ඔස්සේ පැල බිහි කරන්නේ. නමුත් එතනින් ඔබට ගිහිල්ලා මම සුවිශේෂී පරීක්ෂණයක් කරලා මේ වන විට මම සාර්ථක වෙලා තිබෙනවා. යම් ශාකයක පත්‍රයක් භාවිතා කරලා විශේෂයෙන් පැලනොප්සිස් ශාකයක පත්‍ර භාවිතා කරලා පත්‍ර තුලින් පැල නිර්මාණය කර ගැනීමේ තාක්ෂණයක් මම විශේෂ ක්‍රමයක් විදිහට හොයාගත්තා. ඉතින් මේක මේ වන විට මම හිතන්නේ මට විශාල ඉල්ලුමක් තිබෙනවා මේ සඳහා යොදාගත්තු මූලද්‍රව්‍ය මොනවද මේක භාවිතා කරපු තාක්ෂණය මොනවද කියලා විදේශ රටවල් වල විවිධ තාක්ෂණ ශිල්පීන් පවා මගෙන් මේ පිළිබඳව විමසනවා. මම හිතනවා ඇත්තටම මේ සුවිශේෂී සහ නව සොයා ගැනීමක් වන බව. සහ අපි මේ පටක රෝපණයෙන් ලබා ගන්න පැලවල සහ මේ පත්‍ර මගින් ලබා ගන්න පැලවල වෙනසක් නැහැ නේද? එකම විදිහට. නැහැ, මෙහෙම වෙනසක් නැහැ. සියල්ල එකම. මොකද ඕනම මේ දකින්න වීඩියෝ එක බලන්න. මේ තියෙන්නේ මගේ හිතවතා නලින්ද වික්‍රමාරච්චි මහත්මයා ලංකාවට අඳුනලා දීපු සුවිශේෂීම ඕකිඩ් වර්ගයක්. ඉතින් ඔය කළු පාට ඕකිඩ් වර්ගයක්. ඕකිඩ් කියන්නේ ඩෙන්ඩ්‍රෝබියම් නෙමෙයි. ඕකිඩ් කියන්නේ පැලනොප්සිස් නෙමෙයි. ඕකිඩ් කියන්නේ සමස්ත පරිසරය පුරාම ව්‍යාප්ත වෙච්ච විශාල වශයෙන් ශාක එකතුවක්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ සුවිශේෂී ශාකයක්. ඉතින් ඔහුගේ හොඳ අත්ගුණයක් හින්දා තමයි ওই විදිහට සාර්ථක ලස්සන අලංකාර මලක් අපිට ලබා ගන්න හැකියාව තිබෙන්නේ. මේ වගේ විවිධ පරාසයන් ඔස්සේ අපේ පරිසරයේ පුරාවටම අපේ වගාවල් ව්‍යාප්ත වෙනවා. ඉතින් ඩෙන්ඩ්‍රෝබියම් ගහක්වත් පැලනොප්සිස් ගහක්වත් නෙමෙයි. ඕකිඩ් කියන්නේ විශාල වපසරියක් පුරා පැතිරිච්ච විශාල ශාක ගෘහයක් කියලා තමයි මට හඳුන්වා දෙන්න පුළුවන්. සහ වෙළඳපළ තුළ හොඳ ඉල්ලුමක් තියෙන ශාකයක් බවට පත් වෙලා තියෙන ඕකිඩ්. ඒ වගේම තමයි දැන් මෙතන තියෙන දේවල් බලනකොට තවත් ඔබට හොඳ අවස්ථාවක් මේ කාලේ උදා කරගන්න පුළුවන් කමක් තියෙන. ඔබතුමා සඳහන් කරා දැන් අපි මේ ඔබට පෙන්වුවා එක් අවස්ථාවකදී අපි මේ පටක රෝපණයෙන් ලබා ගන්න මේ පැල මෙන්න මේ අවසාන අවස්ථාවට ආවට පස්සේ මේ තුලින් ඔබට පුළුවන් ස්වයං රැකියාවක් කරන්න. අනිවාර්යයෙන්ම විද්‍යාගාරයක් කෙනෙකුට කරන්න අපහසු වෙනම
ඕනම කෙනෙකුට පුළුවන් අපේ විද්‍යාගාරයට එහෙමත් නැත්නම් ලංකාව තුළ තවත් විශාල ප්‍රමාණයක් විද්‍යාගාර තිබෙනවා. අපි වගේම තවත් ඉතා සාර්ථකව ඉතා ප්‍රවීණයන් ඉන්නවා මේ ශිෂ්‍යයේ. ඉතින් මේ ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා මෙන්න මේ වගේ බෝතලයක් ඕන කෙනෙකුට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා ඕනම විද්‍යාගාරයක් තුළින්. ඒ වගේම මේ බෝතලේ තියෙන පැල ටික එළියට අරගෙන දැඩි කරන්නේ කොහොමද කියලා මම වගේම අනිත් විද්‍යාගාරවලත් හැම කෙනෙක්ම මේ දේවල් කියලා දෙනවා. ඉතින් මේ දේත් කරන්න අපහසු නම් ඕනම කෙනෙකුට පුළුවන් අර වගේ සමූහ බඳුනක් අරගෙන එතන ඉඳලා වගාව පටන් ගන්න. මේක සුවිශේෂී රැකියා අවස්ථා රැසක් නිර්මාණය කරන ශේෂයක්. මොකද අපි ලොකු පැලයක් අරගෙන විකුණනවා වගේ නෙමෙයි, මේ කුඩා පැලයක් රුපියල් 12ක් 15ක් වැනි මුදලකට විද්‍යාගාරයක් තුළ මිලදී ගන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ බෝතලේ තුළ තියෙන පැලයක් රුපියල් 12කට ඔබ මිලදී ගන්නවා නම් ඔබට පුළුවන් මෙන්න මෙහෙම වැඩුණු අවස්ථාවක පැලයක් රුපියල් 15කට 20කට වගේ මුදලකට අලෙවි කරන්න. මේක රුපියල් 40කට පමණ අලෙවි කරන්න පුළුවන්. එතකොට මේක වැඩෙනකොට ඊටත් වඩා මිල තව තව වර්ධනය වෙලා ඊට පස්සේ අපිට වැලියු ඇඩඩ් එකක් කරලා හොඳ සුවිශේෂී නිර්මාණයක් විදිහට දක්වා වෙළඳපොළට ගෙනියන්න පුළුවන්. මෙතනදී වෙන විශේෂත්වය තමයි අපේ පාරිභෝගිකයාට තියෙන ලාභ ප්‍රතිශතය ඉතා විශාලයි. නමුත් අපි ලොකු කරු පැලයක් අරගෙන අපි වෙළඳපොළට දෙන්න ගියාම ඉතා සීමිත ප්‍රමාණයක් තියෙන. ඉතින් මෙතන රැකියා අවස්ථා දසදහස් ගාණක් මේ ලංකාවේ කෘෂිකර්මාන්තය තුළ අපේ ගෘහණියන්ගේ ගෘහය ශක්තිමත් කරන්න අපිට නිර්මාණය කරන්න ලොකු හැකියාවක් ලැබෙනවා. සහ දැන් අපි මේ වගේ අධ්‍යයනවලින් මේක ආරම්භ කරාට භෝග පවා අපිට මේ හරහා රෝපණය කිරීමේ අවස්ථාවක් උදා කරගන්න පුළුවන් නේද? ඔව්, මේ තියෙන්නේ ඒ විදිහට මගේ විද්‍යාගාරය තුළ හදපු වැනිලා පටක රෝපණයෙන් නිෂ්පාදනය කරන අවස්ථාවක්. ඊට අමතරව කෙසෙල්, ඉඟුරු කහ මේ වගේ ගොඩක් දේවල් අපි විද්‍යාගාර තුළ මෙන්ම සමස්ත ලංකාවේ තියෙන විද්‍යාගාර පද්ධතිය තුළම නිෂ්පාදනය වෙනවා. මේක සුවිශේෂී දෙයක්. ලෝකයට මේක අලුත් දෙයක් නෙමෙයි, ලංකාවට තරමක් අලුත් දෙයක්. මොකද ලංකාව තුළ මේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තුනේ නැහැ. මේ සඳහා තිබිච්ච ප්‍රවේශය තිබිච්ච යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා වෙන්න. මං හිතන්නේ වර්තමානය තුළ වර්තමාන කෘෂිකර්මාන්තය තුළ ලොකු ඉඩක් මේ වන විට මේ සඳහා පෙරළමින් තිබෙන බවට පෙරණිමිති තිබෙන. මොකද මේ පාර මං හිතන්නේ ගොඩක් දෙනෙක් අලුතෙන් විද්‍යාගාර ආරම්භ කරන්න මේ වෙනුවෙන් සූදානම් වෙනවා. ඉතින් රජයක් විදිහට මං හිතන්නේ රජයේ සුවිශේෂී දෙයක් කරාවෙ කියන විශ්වාසය තියෙනවා. මේ කෘෂි නිෂ්පාදන අලෙවි කරලා අපනයන ආදායමක් ලංකාවට ගන්න තරමට මේ තාක්ෂණය දියුණු කරන්න. ඔව්, දැන් කෘෂිකර්මාන්තයේ තියෙන ගැටලුත් එක්ක මේක තමයි හොඳම විසඳුම. මොකද අපි පරිසරයේ පද්ධතියක පැලයක් ඉඳවල අපි ලබා ගන්න ප්‍රතිඵලයට වඩා බොහොම විශ්වාසයි මේ ප්‍රතිඵලයනේ. අපිට සුරක්ෂිතභාවය පිළිබඳ තහවුරු කරන්න අවස්ථාවක් තියෙනවා. ඔව්, අනිවාර්යෙන්. අපි ඇටයක් පැල කරොත්, අත්තක් පැල කරොත්, එහෙමත් නැත්නම් ගහක අංකුරයක් අරන් හිටෙවොතින් මේ එකින් එකට වෙනස් වෙනවා. නමුත් පටක රෝපණ තාක්ෂණය තුළදී අපි එක ගහකින් ගන්න අංකුරයකින් ලබා ගන්න පැල සියල්ල, අපි කියමු පැල 1000ක් ගත්ත, පැල 2000ක් ගත්ත, මේ සියල්ලම එක හා සමාන ගති ලක්ෂණ පෙන්නුම් කරන, එක හා සමාන අස්වැන්නක් ලබා දෙන ඒක ගෘහිත ශාක ගණයක් විදිහට තමයි අපි මේක හඳුන්වන්නේ. ඒ තමයි අපි මේ ලබන සුවිශේෂීම වාසිය. මොකද අපිට ඕනම ශාකයක අපේ අවශ්‍යතාවය සහ කාලය අනුව අපිට අවශ්‍ය ප්‍රමාණයක පැල ලබා ගැනීමට මේ තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තාක්ෂණය තුළ අපිට පුළුවන් අලුත් ප්‍රභේද රැසක්, මේ තියෙන ප්‍රභේද ගොඩක් වෙලාවට පිටරටවලින් ආනයනය කරපුවා. නමුත් අපිට පුළුවන් මේ තාක්ෂණයත් එක්ක ගිහිල්ලා ලංකාවේ අපිට අනන්‍ය වෙච්ච, අපේකම රැඳිච්ච, අපේ භෝග නිෂ්පාදනය කරලා නව දෙමුහුන් ප්‍රභේද බිහි කරලා මේ තුළින් අපනයන වෙළඳපොළට පවා යන්න. මම හිතන්නේ අමිල මහත්මයා මේ වෙනකොටත් මේ නව තාක්ෂණය ඔස්සේ බොහෝ දරුවන්ට රැකියා අවස්ථාවන් උදා කරලා තිනෝ තමන්ගේ විද්‍යාගාර තුළ ඔබතුමා විසින්ම පුහුණු කරපු පිරිසක් තමයි මේ වෙනකොට මේ කටයුතු වල නියැලෙන්නේ නේද? ඔව්, අපි ගොඩක් වෙලාවට ආර්ථිකමය මට්ටමින් පුහුණු කිරීම කටයුතු කරන්නේ නැහැ. අපේ විද්‍යාගාරයට එන අපේ ඉගෙන ගන්න එන දරුවන්ට අපි උගන්වනවා. ඊට අමතරව විද්‍යාගාරයේ සේවය කරන අයට උගන්වලා තිනවා. ඊට අමතරව මගෙන් මේ පැල ගන්න එන බෝතලයක් ගන්න එන ඕනම ගෘහණියකට, ඕනම කෙනෙකුට මම මේ අවශ්‍ය දැනුම ලබා දෙනවා. මෙතනින් එහාට කොහොමද මේ දේවල් ටික කරගෙන යන්නේ කියලා. ඉතින් ඊට අමතරව අපිත් එක්ක ගොඩක් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ම මට මේ සහයෝගය ලබා දෙනවා, මේ වගා ශේෂ්ඨවල ඉන්න අය. ඉතින් ඒ අයගේ සහයෝගයත් එක්ක තමයි අපි අතරම මේ ගමන යන්නේ. ඇත්තටම කිව්වොත් දරුව ටිකක් බලා ගන්නවා වගේ පියවරෙන් පියවර බොහෝම පරීක්ෂාකාරී විදිහට සුරක්ෂිතව මේ පැල ටික මෙන්න මේ මට්ටමට එනකම් බලා ගන්න ඕනේ. ඉතින් ඔබට මේ පිළිබඳව කැමැත්තක් තියෙනවා නම් ඔබට පුළුවන් අමිල මහත්මයාගෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න. ඉතින් මම ඔබට දුරකථන අංකය මතක් කරනවා 077111 31 656, 077111 31 656 කියන දුරකථන අංකය තියෙනවා. ඒත් එක්කම ඉල්ලීමකුත් තියෙනවා. ඔබ දුරකථන අංකය කිව්වා වගේම මේ මොහොතේ නම් මගේ දුරකථනයට ඇමතුම් ගලාගෙන එවි. මම කරන කර්තව්‍යයත් එක්ක මට තරමක් ඒ අවස්ථාවේදීම ඇමතුම් වලට පිළිතුරු ලබා දීම අපහසුයි. මම හිතන්නේ කලින් වැඩසටහන වලදීත් ඔය ගැටලු මතුණා. ඉතින් බොහොමත්ම ඕනෑකම ඉල්ලනවා පොඩි කෙටි පණිවිඩයක් තියන්න. මට ඉඩ හසර ලැබෙන වෙලාවට මම ඒක පාවිච්චි කරලා ඔබේ ගැටලුව විසඳන්නම්. ඒ වගේම අමිල ලක්මාල්
ඒ වගේම එවර්ග්‍රීන් ඇග්‍රිකල්චර් පුද්ගලික සමාගම කියන මගේ සමාජ මාධ්‍ය තුල ඕනතරම් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ දේවල් තුලට සම්බන්ධ වෙලා දැන් තාක්ෂණයේ දියුණු වෙනින්දා ගොඩක් අයට පුළුවන් අවශ්‍ය දේවල් ඒ හරහා විසඳා ගැනීම කරන්න. හොඳයි. අද අපි ඔබට කියලා දුන්නේ පටක රෝපණය පිළිබඳ. අපි මේ පිළිබඳ තවත් දවසකදී වැඩිදුර කතා කරමු. එහෙමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අමිල ලක්මාල් මහතාට. තවත් දවසක අපි මුණ ගැහෙමු. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්.